මේ වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඇරිත්මැටික් ප්‍රෝග්‍රෙෂන් සම්බන්ධයෙන් කතා කරන්න. ඒ කියන්නේ සමාන්තර සංඛ්‍යා රටා පිළිබඳව කතා කරන්න. එහි සිද්ධාන්ත සහ ඒ ආශ්‍රිත ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරමු. හරි. දැන් ඔය ඔයගොල්ලෝ පොදුවේ අහලා තිනවා සමාන්තර සංඛ්‍යා රටා සහ ගුණෝත්තර සංඛ්‍යා රටා. ওই දෙකෙන් ප්‍රධාන වශයෙන් දන්න. දැන් සමාන්තර සංඛ්‍යා රටාවක තියෙනවා පොදු අන්තරය, common difference එක. හැබැයි දැන් ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන ගුණෝත්තර සංඛ්‍යා රටාවට තියෙන මොකද්ද? common ratio එක, පොදු අනුපාතය. ඔන්නෝ දෙකෙන් තමයි ඔය සංඛ්‍යා රටා දෙක එකිනෙකාට වෙනස් වෙන්නේ. කිසියම් පොදු සංඛ්‍යාවක් එකතු වෙවි තමයි ඔය සමාන්තර සංඛ්‍යා රටාවල ප්‍රගමණය වෙන්නේ. හැබැයි ගුණෝත්තර සංඛ්‍යා රටාවල කිසියම් පොදු සංඛ්‍යාවක් ගුණ වෙවි තමයි ඒකේ පද ඉස්සරහට ප්‍රගමණය වෙන්නේ. හරිද? දැන් මේ අවස්ථාවේ අපි බලමු සමාන්තර සංඛ්‍යා රටාව පිළිබඳව. සමාන්තර වේවා ගුණෝත්තර වේවා ඕනෑම සංඛ්‍යා රටාවක පොදු පළවෙනි පදය හඳුන්වන පොදු ආකාරයක් තියෙනවා. ඒ තමයි සිම්පල් ඒ හරහා. කොතනක හරි සිම්පල් ඒ හරහා බලාපොරොත්තු වෙන්නේ ඒක ෆස්ට් ටර්ම් එක කියන අදහස තයි අයිඩියා එක ලබා දෙන්නේ. නැත්නම් T1 කියන අදහස ටර්ම් 1. එතකොට සමාන්තර සංඛ්‍යා රටාවක හැමතිස්සෙම කලින් පදයට common difference එක නැත්නම් පොදු අන්තරය ඇඩ් වෙවි එකතු වෙවි තමයි ඊළඟ පදය ලැබෙන්නේ. හරිද? ෆස්ට් ටර්ම් එකට common difference එක ඇඩ් වෙලා තමයි සෙකන්ඩ් ටර්ම් එක ලැබෙන්නේ. සෙකන්ඩ් ටර්ම් එකට common difference එක ඇඩ් වෙලා තමයි තර්ඩ් ටර්ම් එක ලැබෙන්නේ. ඔය විදිහ තමයි ප්‍රෝග්‍රස් වෙන්නේ. තම් ප්‍රෝග්‍රස් වෙන්නේ මේ ප්‍රෝග්‍රෙෂන් එක. එතකොට D කියන්නේ common difference වල මේ D වලින් common difference එක තමයි අදහස් කරන්නේ. සිම්පල් D අරගෙන අදහස් කරන්නේ common difference එක. හරිද? එතකොට N වලින් අදහස් කරන්නේ මේ nth term කියන අදහස. හරිද? N වෙනි පදය කියන එක ඉස්සරහදී අපි පාවිච්චි කරනවා L කියන සංකේතය. ඒකෙන් අදහස් කරන්නේ last term කියන අදහස. එතකොට L තිබ්බොත් last කියලා මතක තියාගන්න. D තිබ්බොත් difference. ඒ කියන්නේ common difference කියලා මතක තියාගන්න. කොතනක වුණත් A කියලා එකෙන් අදහස් කරන්නේ first term. එතකොට දැන් බලන්න මේ පළවෙනි පදයේ අවස්ථාවේ d පද නැහැ. ඒ කියන්නේ බිංදුවක් d කියලා ගන්න පුළුවන්. හැබැයි දෙවෙනි එකේදී එකක් d. තුන්වෙනි එකේදී දෙකක් d. හතරවෙනි එකේදී තුනක් d. හැමදෙස්සෙම a-ට අඩු වෙලා තියෙන්නේ එම පදයට අදාළ අගයට එකක් අඩු d ප්‍රමාණයක් තමයි හැමදෙස්සෙම එකතු වෙලා තියෙන්නේ. එහෙනම් n වෙනි පදයට අදාළව අපිට පොදුවේ මෙහෙම ගන්න පුළුවන්. එකේදී බිංදුවක් d නම් දෙකේදී එකක් d නම් තුනේදී දෙකක් d නම් එහෙනම් n වලදී a වලට එකතු වෙන්න ඕනේ මොකද්ද? n වලට එකක් අඩු d ප්‍රමාණයක්. n ඍණ එකක් d. එනවා a දන n ඍණ එකක් d තමයි nth term එකට අදාළ සූත්‍රය. ඉතින් මේක අපිට ගන්න පුළුවන් general term එක නැත්නම් common term එක විදිහට. මේකේ එන්ට ඕනෑම පදයක අගය ආදේශ කරලා මේ ඔස්සේ අදාළ වැලියු එක ලබා ගැනීම හැකියාව තියෙනවා. දැන් මෙතන n සමාන 1 ආදේශ කරා 1 ඍණ 1 බිඳුවක් කියලා d පද අහෝස් වෙලා a කියලා පළවෙනි පදේ. හරි. ඉතින් n වෙනි ටර්ම් එක ගන්න ඕනෝ. අපි බලමු ඊළඟට මේකේ තියෙන ඔපරේෂන්ස් මොනවද මේ ඇරිත්මැටික් ප්‍රෝග්‍රෙෂන් එකකට අදාළව කරන්න පුළුවන් කියලා. හරි. හරි. මෙතනදී මම සමාන්තර සංඛ්‍යා රටාවකට උදාහරණයක් කරන් දෙනවා. ඒ තමයි ඉරට්ටේ සංඛ්‍යා රටා. ඉරට්ටේ සංඛ්‍යා රටාවේදී හැමතිස්සෙම කලින් පදයට දෙක බැගින් එකතු වෙලා තමයි ඉස්සරහට ඒ ප්‍රගමණය වෙන්නේ සංඛ්‍යා රටාව. ඉතින් හැමතිස්සෙම දෙක ගානේ තමයි එකතු වෙන්නේ. එහෙනම් දෙක කියන පොදු අන්තරය තමයි හැමතිස්සෙම එකතු වෙවි ඉස්සරහට යන. ඉතින් ඒක සමාන්තර ශ්‍රේණියක් සමාන්තර සංඛ්‍යා රටාවක් විදිහට ගන්න පුළුවන්. ඉරට්ටේ සංඛ්‍යා රටා. හරි? එතකොට කලිනුත් පොදු පදේ ලබා ගත්තනේ. එකේදී දෙක නම් එක්වරක් දෙක. දෙවරක් දෙක. තුන්වරක් දෙක. හතරවරක් දෙක නම් n වරක් දෙක නැත්තම් දෙකක්ෙන් තමයි ඒකේ වැලියු එක වෙන්න ඕන. හරිද? හරි. ඉස්සෙල්ලම බලමු common difference එක ගන්න කොහොමද කියලා. common difference වල d අරගෙන d වලින් තමයි difference එක සංකේතවත් කරන්නේ. එතකොට මෙන්න මෙහිමයි ඕනෑම අනුයාත පද දෙකක්
සැලකුවොත්. ඒ කියන්නේ එක ළඟ පිහිටි පද දෙකක් සැලකුවොත් දෙවෙනි පදයෙන් පළවෙනි පදය අඩු කර. දැන් ඩිෆරන්ස් එකනේ. වෙනස නෙගන්නේ. එහෙනම් අනුයාත පද දෙකක් සැලකලා හැමතිස්සෙම දෙවෙනි පදයෙන් පළවෙනි පදය අඩු කර. හරිද? පසු පදය පෙර පදයෙන් අඩු කර. ඒ ඔස්සේ වට කොමන් ඩිෆරන්ස් එක ගන්න පුළුවන්. දැන් මේ උදාහරණයට අදාළව මම මේ පළවෙනි දෙවෙනි පද ආශ්‍රයෙන් කොමන් ඩිෆරන්ස් එක කැල්කියුලේට් කරලා දිනවා කොහොමද? දෙවෙනි පදයෙන් පළවෙනි පදය අඩු කර. ඒ කියන්නේ පසු පදයෙන් පෙර පදය අඩු කර. අඩු කරලා කොමන් ඩිෆරන්ස් එක අරන්. හරි? ඔය කොමන් ඩිෆරන්ස් එක. ඊළඟට අපි බලමු කොමන් ටර්ම් එක නැත්නම් ජෙනරල් ටර්ම් එක අදාළ සූත්‍රය මොකද්ද කියලා. කලින් හඳුන්වා දීමේදී මම කතා කළා අර රටා ෆලෝ කරගෙන ඇවිල්ලා අපි ලිව්වොත් එහෙම n වෙනි පදයට අදාළ ප්‍රකාශනය මෙන්න මේ ප්‍රකාශනය ලියුමු. හරිද? ඒ ඕක තමයි මේ සමාන්තර ඕනෑම සමාන්තර සංඛ්‍යා රටාවකට අදාළ පොදු පදයේ විදිහට පාවිච්චි කරන්නේ මෙන්න මේ සූත්‍රය. n ටර්ම් එකට අදාළව ලියවෙන සූත්‍රය තමයි කොමන් ටර්ම් එක නැත්නම් ජෙනරල් ටර්ම් එක විදිහට අපි පාවිච්චි කරා. ඉතින් දැන් අපි මේ ගත්ත උදාහරණේ ඇවිල්ලා ඉරට්ටේ සංඛ්‍යා රටාව කියන්නේ එක්තරා විශේෂිත සමාන්තර සංඛ්‍යා රටාවක්. ඒකේ පොදු පදය අපි අර පොදුවේ ඕනෑම සමාන්තර ශ්‍රේණියක ජෙනරල් ටර්ම් එකට ගත්ත සූත්‍රය හරහා ලබා ගන්න මේ දෙකකින් කියන අගේ. කොහොමද ගන්නෙ? ආ. පළවෙනි පදේ අපි දන්නවා කීයද? දෙකයි. හරි. n එහෙමමයි. n වලට අදාළවනේ. d common difference එක කලින් පියවරේදී වහගත්තා. කීයද? දෙකයි. ඔය කියන අගයන් ආදේශ කළා. හරි. මම වරහන් සුළු කළා. අවසාන ඉතුරුනවා දෙකක් කියන්නේ. හරි. ඒතර ඕනෑම සමාන්තර සංඛ්‍යා රටාවක ජෙනරල් ටර්ම් එක ගන්න පුළුවන් අපිට මෙන්න මේ පොදු සූත්‍රය හරහා. අපි ආදේශ කරන්න ඕනේ මොකද්ද? පළවෙනි පදයට අදාළ අගය ආදේශ කරන්න ඕනේ. කොමන් ඩිෆරන්ස් එකට අදාළ අගය ආදේශ කරන්න. ඒ ඔස්සේ එම සංඛ්‍යා රටාවේ පොදු නිරූපණය ගන්න පුළුවන්. හරි? ඊළඟට අපි යනවා මුල් පද n වල i කියන වෙන සූත්‍ර වෙත. හරිද? summation of first n terms. හරිද? summation i ක. ඉතින් s වලින් ඒක අරගෙන terms n පද n ප්‍රමාණයන් summation of n terms කියන අදහසින් sn වලින් තමයි ඔබ නිරූපණය කරන්නේ. ඕකේ සූත්‍ර ස්වරූප දෙකක් තියෙනවා. නැත්නම් සූත්‍ර දෙකක් තියෙනවා. ඒ අපි දන්න දත්තවල ස්වභාවයන් හැටියට අවස්ථානුකූලව පාවිච්චි කරන්නේ. එක සූත්‍රයක් තියෙනවා. ඒ තමයි ඔයා හොයන මේ පද n ප්‍රමාණය ආරම්භක පදය සහ අවසාන පදය දන්නවනම් ඒ සමගම පද ප්‍රමාණයක් දන්නවනම් පාවිච්චි කරන්න සූත්‍රයක් තියෙනවා. අවසාන පදයේ පිළිබඳව හැඟීමක් නැහැ. හැබැයි ආරම්භක පදය දන්නවා, පද ප්‍රමාණය දන්නවා, පොදු අන්තරයක් දන්නවා. එහෙනම් මෙන්න මේ සූත්‍රය තියෙනවා පාවිච්චි කරන්න. හරි? අවසාන පදය සහ ආරම්භක පදය දන්නවනම් මෙන්න සූත්‍රය. අවසාන පදයේ පිළිබඳව හැඟීමක් නැත්තම් මෙන්න සූත්‍රය. හරි. ඔය දෙකම පාවිච්චි කරලා අපි මේ පද හතරේ එකතුව හොයමු. හරියට එකතු කළොත් කීය දෙන්න ඕන අගය? 2 + 4 6යි, 6යි 6යි 12යි, 12යි 8යි 20යි. 20 කියන අයිකියන එන්න ඕන. අපි ඔය සූත්‍ර දෙක අරහම මේ මාගයන් එනවාද කියලා බලමු. හරි. එතකොට අපි මුල් පදේ අවසාන පදේ දන්නවයි කියලා හිතුවම මේ සූත්‍රෙට දාන්න 2 මුල් පදේ අවසාන පදේ 8. හරි. පද ගාන 4යි. සලකන අයිකේට අදාළව සලකන පද ගාන 4යි. ඔහොම සුළු කරලනකොට 20 කියන අගය එනවා. අපි හිතමු අවසාන පදේ දන්නේ නැහැ. එහෙනම් මේ සූත්‍රයට පද ගාන 4යි, මුල් පදයේ 2යි, කොමන් ඩිෆරන්ස් එක මුලින්ම අපි හොයාගත්තා 2යි. හරිද? පද ගාන 4යි. ඔහොම ආදේශ කරලා එතනිනුත් වෙනවා 20 කියලා. ඉතින් අපි දන්නා දත්ත මොනවද ඒ ඔස්සේ පාවිච්චි කරන්න පුළුවන්? සූත්‍රය මොකද්ද කියලා ඔයා ඒක බුද්ධිමත්ව හිතලා බලලා පාවිච්චි කරන්න ඕන. හරිද? හරි. අපි ඊළඟට යන් මේ ඇරිත්මැටික් ප්‍රෝග්‍රෙෂන් වල සමාන්තර සංඛ්‍යා රටාවලට අදාළ ගණන් කීපයක් සාකච්ඡා කරමු. හරි?
හරි මුලින් මම 2015 15 වෙනි MCQ එකට ඒකේ කියනවා මෙන්න මෙහෙම සංඛ්‍යා රටාවක් තියනවලු මේක හොයන්න කියලා තමයි කියන්නේ. එතකොට ඇත්තටම එකතු කිරීමේ ලකුණ හරහානේ සම්බන්ධ වෙලා තියෙන්නේ. 1 2 3 4 1000 දක්වා එකතු කිරීමේ ලකුණ හරහා සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට එකතු කිරීම හරහා සම්බන්ධ වෙනකොට මේක අපිට ශ්‍රේණියක් විදිහට සලකන්න පුළුවන්. හරිද? එතකොට ඕකේ අපි විසඳුමට ගියොත් එහෙම මෙන්න මෙහෙමයි. මුල් පදය දන්නවා අවසාන පදය දන්නවා ෆස්ට් ටර්ම් එක 1 ලාස්ට් ටර්ම් එක 1000 ඊළඟට පද ගානක් දන්නවනේ 1 2 3 4 1000 දක්වා එකතු වුණාට පද 1000ක් එකතු වෙනවා එහෙනම් අපිට අර මුල් පදය සහ අවසාන පදය දන්නා විට මුල් පදය සහ අවසාන පදය දන්නා විට පාවිච්චි කරන්න පුළුවන් සූත්‍රය හරහා ලේසියෙන් මෙන්න මෙහෙම අයික ගන්න පුළුවන් හරිද එතන පද ගාන 1000යි මුල් පදය 1යි අවසාන පදය 1000යි මම ආදේශ කරලා සුළු කරගෙන ආපුවාම පිළිනව 500 වතාවක් 1001 කියලා. ඔක සුළු කරාම ඉන්නේ 500 වතාවක් 500. ඒ කියන්නේ 500,000. හරි 500,000 කියන උත්තරේ. ඒකට ඒක B කියන උත්තරේ. හරි B කියන උත්තරේ තියෙන්නේ අන්නේ මෙන්න මේ B කියන උත්තර. හරි අපි යමු ඊළඟ ගානට. හරි ඊළඟට එනවා අපි 2017 10 වෙනි MCQ එකට. ඒක කියනවා 34 30 26. ඔහොම වෙන සංඛ්‍යා ශ්‍රේණියක එකතු වෙනවලු 112 දක්වා. ඒ කියන්නේ සමස්ත අයික්කේ වටිනාකම 112 දක්වා අයික්ක වෙනවලු. ඒ කියන්නේ එකතු වෙනවලු. එකතු 112ක් වෙද්දී සම්බන්ධ වෙන පද ගන්න කීයද කියලා තමයි. Then the number of terms. හරි? අපි යන් ওই ගානේ විසඳුමට. එතකොට අපි දන්නවා මෙන්න මෙහෙම එකතු වෙලා ඒ අයික 112ක් වෙන අවස්ථාවේ එකතු වීමට සම්බන්ධ වුණු පද ගන්න කීයද කියලා තමයි අහන්නේ. එහෙනම් පළවෙනි පදය දන්නවා අපි. හරිද? කොමන් ඩිෆරන්ස් එක අපිට හොයාගන්න පුළුවන්. අනුයාත පද දෙකක් අරගෙන පසු පදයෙන් පෙර පදේ අඩු කරා. හරිද? අඩු කරාම වෙනවා ඍණ 4 කියලා. හරිද? එතකොට ඍණ අගයක්නේ පොදු අන්තරය විදිහට තියෙන්නේ. හරිද? කොමන් ඩිෆරන්ස් එක විදිහට. එහෙනම් ප්‍රමාණිකෝලව අඩුවන ශ්‍රේණියක් බවට මේකපත් වෙලා තියෙනවා. ඩික්‍රීසිං සීකෝ මේ සීරීස් එකක් වෙලා තියෙනවා. හරිද? මේක ධනාගයක් වුණා නම් ප්‍රමාණිකෝලව වැඩි වෙන ශ්‍රේණියක් බවට පත් වෙනවා. එහෙනම් ඉන්ක්‍රීසිං සීරීස් එකක් බවට පත් වෙන්න තිබුණා. හැබැයි මෙතෙන්දී ඍණාගයක් වීම නිසා ඩික්‍රීසිං සීරීස් එකක් බවට තමයි පත් වෙලා තියෙන්නේ. හරි? එතකොට A දන්නවා D දන්නවා කිසියම් පද ප්‍රමාණයක එකතුව දන්න. ඒ පද ප්‍රමාණය තමයි හොයන්න තියෙන්නේ. එහෙනම් ලාස්ට් ටර්ම් එක ගැන අයිඩියා ගන්න නැති නිසා අපිට දෙවෙනි සූත්‍රයට තමයි යන්න වෙන්නේ. Sn සමාන n බෙදීම 2 වතාවක් 2k දන්න n ඍණ 1ක් d කියන සූත්‍රයට. ඉතින් ඕකට අදාළ ආගියන් ආදේශ කළාම මෙන්න මෙහෙම එනවා. අවසානයේ වර්ගජ සමීකරණ. හරිද? අද මේ වර්ග සමීකරණය කියන්නේ මොකද්ද? දැන් මේකේ අදහස දැනගන්න. හරිද? මේක තවදුරටත් සුළු කරන්න පුළුවන්. හතරෙන් බෙදුවාම දෙපැත්තම ඔක සුළු කරලා මෙන්න මේ මට්ටමට සුළු කරලා ගන්න පුළුවන්. දැන් මේකේ මේ අදහස් කරන්නේ මොකද්ද? අපි සංඛ්‍යා දෙකක් මේකට විසඳුම් විදිහට හොයාගන්නවා නම් ඒ සංඛ්‍යා දෙකේ ගුණිතය 56ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ සංඛ්‍යා දෙකක් හිව්වොත් ඒ සංඛ්‍යා දෙකේ ගුණ කිරීම හරහා එන්න ඕනේ 56 කියන අගය. ඒ සංඛ්‍යා දෙක එකතු කිරීම හරහා එන්න ඕනේ ඍණ 18 කියන අගය. ගුණිතය 56ක් වූද අයික්‍ය ඍණ 18ක් වූද සංඛ්‍යා දෙකක් ගන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඍණ 14 වරක් ඍණ 4 ගන්න පුළුවන්. ඍණ 14 ඍණ 4 කියන්නේ ඍණ ඍණ ධනනේ. එහෙනම් ධන අගයක් තමයි හැදෙන්නේ. 14 වරක් 4 කියන්නේ 14 ඒව 2ක් 28යි 28 ඒව 2ක් 56යි. 50. ගුණිතය 56ක්. ඊළඟට ඍණ 14ට ඍණ 4 එකතු වුණහම ඍණ 18 කියන අයික ලැබෙනවා. එකතු කිරීම හරහා ඍණ 18ක් ලැබෙනවා. හරි. එහෙනම් ගැලපෙන අගයන් දෙක තමයි ඍණ 14 සහ ඍණ 4. ඉතින් මේ සංඛ්‍යා දෙක හොයාගත්තට පස්සේ අපිට මෙන්න මෙහෙම සාධක කරන්න පුළුවන්. ඍණ 14 වතාවක් ඍණ 4 කියලා ලියන්න පුළුවන්. මේක ඕනනම් ඔයා සමීකරණේ වරහන් සුළු කරලා බලන්න. නැවත උඩ පියවරේ ප්‍රකාශනෙම එනවා. හරිද?
දැන් මේ ප්‍රකාශනයේ බිඳුව නම් ඒක බිඳුව වෙන්න පුළුවන් එක්කෝ n ඍණ 14 පදයේ බිඳුව වෙලා නැත්නම් n ඍණ 4 පදයේ බිඳුව වෙලා. ඉතින් ඔය ඔස්සේ n ට අගයන් දෙකක් හොයා ගන්නවා අපි n සමානයි 14 හෝ n සමානයි 4. දැන් උහුම අගයන් ආවයි කියලා අපි එකෙල්ලේම ඒවා පිළිගන්න හොඳ නැහැ. පොඩ්ඩක් බලන්න ඕනේ ගැළපෙනවද නැද්ද කියලා. දැන් බලන්න මෙතන මේ පද ප්‍රමාණයන හොයන්නේ. මේකෙන් අපිට කියන පද 4ක එකතුවත් 112 වෙනවලු. පද 14ක එකතුවත් 112 වෙනවලු. පද 4ක එකතු 112 වෙනවද බලමු. ඒගොල්ලෝ දීලා තියෙනවා කොහොමත් දත්ත විදිහට පද 4ක්. දැන් මේ පද 4 එකතු 112 වෙනවද? 34යි 30යි 64යි. 26යි 70යි 90යි. 90යි 22යි 112. පද 4ක එකතු 112ක් වෙනවා කියලා අපිට පේන්නම තියෙනවා. එහෙනම් ඒක පිළිගන්න පුළුවන්. හරි. පද 14ක එකතුවත් 112 වෙයිද? ප්‍රශ්නාර්ථයක් නේද? පිළිගන්න පුළුවන්. ඔව්. මෙන්න මෙහෙමයි ළමයි. දැන් මේක ක්‍රමානුකූලව අඩුවන ශ්‍රේණියන්නේ. දැන් 22කින් ඍණ 4ක් එකතු වෙලා ඔක 18 වෙනවා. ආයි 14, 10, 6, 2, ඔහොම ගින් ඍණ 2, ඍණ 6, ඍණ 10, ඍණ පැත්තටත් යනවා. හරි. ඉතින් පද 14ක් ගන්නකොට අපිට ධන පද සෙට් එකකුත් තියෙනවා ඍණ පද සෙට් එකකුත් තියෙනවා. ඉතින් ධන ඓක්‍ය සහ ඍණ ඓක්‍ය අතර සමස්ත වෙනස 112ක් වෙන්න පුළුවන්. එහෙනම් පද 14කදී ඓක්‍ය අගය 112ක් වෙන්න පුළුවන්. එහෙනම් 14 කියන පද ගානත් අපිට පිළිගන්න පුළුවන්. ඒ යන උත්තර දෙකක් තියෙනවා 4 සහ 14 A සහ E කියන උත්තර. හරිද? මේ ප්‍රශ්න වල A සහ E කියන උත්තර දෙක. E කියන උත්තර දෙක. ඔය දෙකම පිළිගන්න පුළුවන් මේකේ පද ගණන සම්බන්ධයෙන්. හරි ළම. ඊළඟට එනවා අපි 2013 11 වෙනි ප්‍රශ්නය. දැන් මේ ප්‍රශ්නේ කියනවා සමාන්තර සංඛ්‍යා රටාවක 10 වෙනි පදය හරිද සහ මුල් පද 10 එකතු. 10 වෙනි පදය සහ මුල් පද 10 එකතුව පිළිවෙලින් 10:55. ඒ කියන්නේ 10 වෙනි පදය 10යි මුල් පද 10 එකතුව 55යි. එහෙනම් මුල් පද 100 එකතුව කීයද කියලා තමයි අහන්නේ. හරිද? Sum of the first 100 terms. හරිද? අපි යමු විසඳුමට. ඊතල අපි දත්ත විදිහට දන්නවා මුල් පද 10 එකතුව 55යි 10 වෙනි පදය 10යි කියලා. පද 100 එකතුව තමයි අහන්නේ. හරිද? එතකොට සමාන්තර සංඛ්‍යා රටාවක් නිසා ඒක ශ්‍රේණියක් බවට පත් කරගෙන ඓක්‍ය නැහන්නේ. එතකොට මෙන්න මේ වගේ දෙයක් තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. හරිද? දැන්ට දන්නේ අපි මෙන්න මේ වගේ දෙයක්. මොකද්ද? ෆස්ට් ටර්ම් එකක් තියෙනවා. එයාට කොමන් ඩිෆරන්ස් එකක් ඇඩ් එකතු වෙලා තමයි සෙකන්ඩ් ටර්ම් එක හැදෙන්නේ. ওই විදිහට යන සමාන්තර ශ්‍රේණියක හරිද? 10 වෙනි පදය දන්නවා 10යි කියලා. හරිද? ඊළඟ මේ සෙට් එකේම එකතු. ඒ කියන්නේ පද 10ෙම එකතුව 55යි කියලා දාන්න. ඉතින් අපි A දන්නේ නැහනේ. අපි ඉස්සෙල්ලා A හොයාගමු. හරිද? දැන් පද 100ක එකතු ඓක්‍ය හොයන්න යද්දී අපිට සූත්‍ර දෙකයිනේ තියෙන්නේ. එක්ක Sn සමාන n බෙදීම දෙක වතාවක් A දන L. ඒ කියන්නේ මුල් පදයේ සහ අවසාන පදයේ දන්නා විට. නැත්නම් අවසාන පදයේ නොදන්නවා. නමුත් කොමන් ඩිෆරන්ස් එක දන්නවා. එහෙනම් Sn සමාන n බෙදීම දෙක වතාවක් දෙකක් A දන n ඍණ එකක් D. ඔය දෙකේම A කියන අගේ පැ. ඒ කියන්නේ මුල් පදේ ඕනේනේ. එහෙනම් අපි ඉස්සෙල්ලා මුල් පදේ හොයාගමු. හරි? ආ. එතකොට දැන් මුල් පද 10 එකතුව 55යි නම් හරිද? අපිට අර මුල් පදයේ සහ අවසාන පදයේ දන්නා විට ඓක්‍ය වෙන සූත්‍රය ආශ්‍රයෙන් මුල් පදය හොයාගන්න පුළුවන්. මුල් පද 10 ඓක්‍යට අදාළව ඒක යොදවලා. හේතුව මුල් පදේ හොයාගන්න ඕනේ. අවසාන පදේ වෙන්නේ මොකද්ද? 10 වෙනි පදේනේ. ඒක අපි දන්න ඕනේ. ඓ සූත්‍රය හරහා අපිට පුළුවන් ඒකේ යගේ හොයාගන්න. එතකොට මුල් පද 10ක එකතු හොයන්න යන්නේ. එහෙනම් n ගියගේ 10යි. ඒව අපි හොයනවා. ඊළඟ l 10යි. ඉතින් s 10යි. මුල් පද 10 එකතු කීයද? 55. ඉතින් ඔය ඔස්සේ සොලු කරලා මුල් පදයේ යගේ
එකයි කියලා අපිට හොයාගන්න පුළුවන්. ඊළඟට මුල් පදේ හොයාගත්තට පස්සේ අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා. හරිද? ඒ තමයි එක්කෝ last term එක හොයාගෙන මෙන්න මේ සූත්‍රයටම apply කරලා පද 100ක එකතුව කරා. හරිද? නැත්තම් common difference එක හොයාගෙන මෙන්න මේ දෙවෙනි සූත්‍රයට ආදේශ කරලා පද 100ක එකතුව හොයන්නේ. හරිද? මම මෙන්න මේ දෙවෙනි සූත්‍රයට ආදේශ කරන එකට යනවා. හරිද? හේතුව තමයි දැන් last term එක හොයන්න මට use කරන්න වෙන්නේ මේ general term එකට අදාළ සූත්‍රෙන්. එතෙන්දී TCA හොයන්න යද්දි මට D ගේ අවශ්‍යතාවයක් එනවා. හරිද? ඒ එහෙමයි. ඇරත් D හොයාගත්තොත් මට කෙලිම මේ සූත්‍රයේ ඔස්සේ last term එක නොසොයාම පද 100ක එකතුව හොයන්න පුළුවන්. ඉතින් අපි D හොයලා last term එකත් හොයලා පද 100ක එකතුව හොයන්න මේ සූත්‍රය පාවිච්චි කරනවාද? නැත්තම් D ඉතරක් හොයලා last term එක නොසොයා මේ සූත්‍රය හරහා IQ ගන්නවා. හරිද? ඉතින් පියවරක් අඩුවෙන් යන්නේ මේ සූත්‍රය හරහා ගැනීමෙන්. එහෙනම් මම මේ සූත්‍රය හරහා තමයි IQ හොයන්නේ. කොහොම වුණත් last term එක හොයන්න උනත් අපිට D ව හොයන්න වෙනවා. හරිද? ඒ නිසා දෙවෙනියට අපි D ව හොයමු. D ව හොයද්දී අපි 10 වෙනි පදයේ 10යි කියන එක පාවිච්චි කරගන්නවා. එතකොට 10 වෙනි පදයට අදාළව අර general term එකේ සූත්‍රය apply කරන්න පුළුවන්. T 10ට අදාළව ගත්තොත් first term එක 1යි කියලා හොයාගත්තා. 10th term නේ. එහෙනම් n ගේ යගේ 10 D ව තමයි හොයන්නේ. ඔය අනෝ D ගේ යගේ නෝ 1යි කියලා. හරි දැන් A දන්නවා D දන්නවා. එහෙනම් 100th term එකට 100 වෙනි පදයට ඕන මේ සූත්‍රයම පාවිච්චි කරලා 100 වෙනි පදය හොයාගෙන ඒක last term එක විදිහට පාවිච්චි කරලා මේක ඔස්සේ IQ ගන්න පුළුවන්. එහෙම නැත්තම් last term එකක් හොයන්නේ නැතුව දැන් මේ දත්ත දෙක සහ පද 100ක් කියන කාරණේ පාවිච්චි කරලා මේ සූත්‍රය හරහා IQ හොයන්න පුළුවන්. හරි අපි එහෙම හමු. එතකොට පද ගණන දන්නවා n = 100යි first term එක 1යි last term එක sorry common difference එක 1යි. හරි ඉතින් මෙහෙම ආදේශ කරලා එනකොට එනවා 50101යි කියලා උත්තරේ කීයද? 5050. එහෙනම් පද 100ක එකතුව කීයද? 5050. ඒ උත්තරේ තියෙන්නේ E කියන ආංශ එකේ. ඒ අනුව හරි ආංශ එක වෙන්නේ මොකද්ද? E. ආංශ E වල තමයි හරි උත්තරේ තියෙන්නේ. හරි. අපි යමු ඊළඟ ගානට. හරි ඊළඟ ගාන 2014 8 වෙනි MCQ එක. හරි? දැන් මේ ගාන කියනවා සිග්මා වලින් හකුලෝල දීලා තියෙන්නේ අයිකිය සම්බන්ධයෙන්. අපි ඒක බලමු කියවන්නේ. ඒක කියනවා 10 වෙනි පදයේ ඉඳන් 100 වෙනි පදය දක්වා සිග්මා කරා. ඒ කියන්නේ කිසියම් සංඛ්‍යා රටාවක 10 වෙනි පදයේ ඉඳන් 100 වෙනි පදය දක්වා අයිකිය තමයි ගන්න කියලා කියනවා. හරි? එතකොට ඕනෑම පදයක් ගන්න පුළුවන් මෙන්න මේ සූත්‍රය හරහා. R ඍණ 10 කියන එක හරහා. ඉතින් අන්නේ සංඛ්‍යා රටාවේ 10 වෙනි පදයේ සහ 100 වෙනි පදයේ අතර අයික්‍ය තමයි අහන්නේ. උත්තර වල දීලා තියෙන්නේ අයික්‍ය. හරිද? අපි යමු විසඳුමට. හරි. එතකොට මේකේ නිරූපණය කරන්නේ මොකද්ද? මේක පොඩ්ඩක් ප්‍රසාරණය කරගත්තොත් හරිද? 10 වෙනි පදය එකතු කිරීම 11 වෙනි පදය එකතු කිරීම 12 වෙනි පදය ඔහොම 100 වෙනි පදය දක්වා අයික්‍ය තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට R වෙනුවට 10 දාලා අපිට 10 වෙනි පදයට අදාළ අගය හොයාගන්න පුළුවන්. කීයද? 10 ඍණ 10 බිංදුව. R වෙනුවට 11 දාලා 11 වෙනි පදයේ අගය. 11 ඍණ 10 1යි. 12 ඍණ 10 2යි. 13 ඍණ 10 3යි. ඔය විදිහට 100 වෙනි පදයේ අගය වෙන්නේ 100 ඍණ 10 90යි. නම් අගයන් ටික හොයාගන්න. හරි. එතකොට මෙන්න මේ සෙට් එකේ එකතුව තමයි අහන්න. හරි. එතකොට දැන් බිංදුවක් එකතුණයි කියලා වෙනසක් වෙන්නේ නැහනේ. අපි එකේ ඉඳන් එකතු කරන්න යනවා. හරි. එතකොට ඔයාලට පේනවා අපි එකේ ඉඳන් 90 දක්වා අයිති හොයන්න යද්දී ඒක වෙනමම ශ්‍රේණියක් විදිහට අපි හදාගත්තා. ඉතින් මෙයා පැත්තකින් දාලා අලුත් ශ්‍රේණියක් විදිහට
හිතුව එක කියන්නේ මොකද්ද පළවෙනි පදය 90 කියන්නේ last term එක එහෙනම් මේ සූත්‍රය හරහා අපිට ඔය එකතු හොයාගන්න පුළුවන් බිංදුවක් එකතු නැහැ කියලා වෙනසක් නැහැනේ එහෙනම් බිංදුව හලලා එකේ ඉඳන් එකතු කරන්න ගන්න හරි එහෙනම් තමයි එක කියන එක අපි first term එක විදිහට සලකන්න හරි ආ then number of terms ගන්න ඒ කියන්නේ n then 11 ඉඳන් 100 දක්වා පද කීයක් තියෙනවා දැන් ඔයගොල්ලෝ දන්නවා 1 ඉඳන් 10 දක්වා පද 10ක් තියෙනවා 11 ඉඳන් 20 දක්වා ආයි පද 10ක් තියෙනවා 21 ඉඳන් 30 දක්වා ආයි පද 10ක් තියෙනවා එහෙනම් 11 ඉඳන් 100 දක්වා පද කීයක් තියෙනවා මුල් පද 10ක්ම අයින් කළාම පද 90ක් තමයි තියෙන්නේ එහෙනම් පද 90ක තමයි මේ එකතුව හොයන්නේ 1 ඉඳන් 90 දක්වානේ n 90යි a ගේ 1යි l ගේ 90යි මේ සූත්‍රය ආශ්‍රයෙනවා කීයද 4095යි හරි ඔන්න විදිහට අපිට මෙන්න මෙයාගේ ඔය කියවන අගය නැත්නම් i කිය 4095යි කියලා මෙයා ගන්නවා ඒ උත්තරේ දෙනවා c කියන answer එකේ a නෝ උත්තරේ වෙන්නේ answer c කියද 4095 අපි යමු ඊළඟ දානට. හරි ඊළඟට අපි 2017 9 වෙනි CU එකට ඒකට අර sigma notation එකෙන් දීලා තියෙන ගාන. ඒකේ කියනවා n වන පදේ ඉඳන් දෙකක්ෙන් වන පදය දක්වා පද සෙට් එක එකතුව හොයන්න කියලා තමයි කියන්නේ. ඒතර ඕනෑම පදයක් මේ r + 1 කියන පොදු සූත්‍රය හරහා නිරූපණය කරනවායි කියලා තමයි කියන්නේ. හරි. ඉතින් ඒ ඓක්‍ය දීලා තියෙන අපි බලමු එක හොයන විසඳුමට. හරි. එතකොට n වන පදේ ඉඳන් දෙකක් n වන පදේ දක්වා i කියන්නේ එහෙනම් tn n වලට එකක් වැඩි පදේ කියන්නේ n ධන 1 වෙනි පදේ n ධන 2 වෙනි පදේ n ධන 3 වෙනි පදේ ඔන්න ඔහම දෙකක් n වන පදේ දක්වා පද සෙට් එකේ එකතුව තමයි මෙන්න මේකෙන් මේ නිරූපණය කරන්නේ. ඊ අදාළ පදයන්ගේ අගයන් හොයමු. මෙතන r වෙනුවට n දාලා n වෙනි පදේ අගය ගන්න පුළුවන් n ධන 1යි කියලා. r වෙනුවට n දන 1 ආදේශ කළා n දන 1 වෙනි පදයේ අගය n දන 1යි මේ 1යි n දන 2යි කියලා ගන්න පුළුවන්. ඔය විදිහට n දන 2 ආදේශ කළා n දන 3යි කියලා මෙයාගේ අගය ගන්න පුළුවන්. n දන 3 ආදේශ කළා n දන 4යි කියලා මෙයාගේ අගය ගන්න පුළුවන්. ඔය විදිහට r වෙනුවට 2ක් n ආදේශ කරලා 2ක් n දන 1යි කියලා 2ක් වෙනි පදයේ අගය ගන්න පුළුවන්. දැන් ඔන්න අගයන් සෙට් එකක් තාවා. හරි. ආ දැන් මෙතනින් පස්සේ අපි මේ අගයන් ටික සහිත මේ ශ්‍රේණිය අලු ශ්‍රේණියක් විදිහට සලකමු. ඒකේ ආරම්භක පදේ තමයි මේ n + 1යි කියලා කියන්නේ. අවසාන පදේ තමයි මේ 2ක් n + 1යි කියලා කියන්නේ. හරි. එතකොට බලන්න. පළවෙනි පදේ දන්නවා අවසාන පදේ දන්නවා. දැන් පද ගාන හොයාගත්තා නම් කලින් ගානේ වගේ මේ සූත්‍රයේ ඔස්සේ මේ අයිති හොයා ගන්න පුළුවන්. එතකොට බලන්න දැන් 1 2 3 4 ඔහොම n දක්වා ආවොත් පද n ප්‍රමාණයක් තියෙනවා. අය එතන ඉඳලා n ප්‍රමාණයක් ගියොත් කොහොමද යන්නේ? n ට එකක් වැඩි පදය n + 1යි. ඊට එකක් වැඩි පදය n + 2යි. ඊට එකක් වැඩි පදය n + 3යි. එහෙම ගියන් දෙකක් කින්නේ n වල ඉඳන් තවත් n ප්‍රමාණයක් ගියම දෙකක් කින් තමයි අවසානේ. හරි එහෙනම් n දන 1 ඉඳන් 2ක්ෙන් දක්වා පද කීයක් තියෙනවද n ප්‍රමාණයක් තියෙනවා හරි දැන් ඔයගොල්ලෝ දන්නවා 11 ඉඳන් 20 දක්වා පද කීයක් තියෙනවද 10ක් තියෙනවා ඒ වගේ n දන 1 ඉඳන් 2ක්ෙන් දක්වා පද කීයක් තියෙනවද n ප්‍රමාණයක් දැන් උදාහරණයකට ගත්තොත් අපි සලකනවා 1 ඉඳන් 20 දක්වා පද ප්‍රමාණයන් ඒක කොටස් දෙකකට කඩනවා 1 ඉඳන් 10 දක්වා සහ 10 ඉඳන් 20 දක්වා කියලා කොටස් දෙකකට සලකනවා හරි හරියට 1 ඉඳන් n දක්වා සහ n වලට ඊළඟ පදේ ඉඳන් 2ක්ෙන් දක්වා කියනවා දැන් 11 ඉඳන් 20ට පද 10ක් තියෙනවා වගේ n ට එකක් වැඩි පදේ ඉඳන් 2ක්ෙන් දක්වා පද කීයක් තියෙන්නේ n ප්‍රමාණය ඒක පැහැදිලිව අවබෝධ කරගන්න හරි මේ n ප්‍රමාණයට අමතරව
එන් වෙනි පදයත් දැන් 11 ඉඳන් 20 දක්වා පද 10ට අමතරව අපි 10 වෙනි පදයක් සලකනවා වගේ මේ එන් දන් එකේ ඉඳන් දෙකක් එන් දක්වා පද එන් ප්‍රමාණයට අමතරව එන් වෙනි පදයක් මෙතෙන්දී සලකනවා එහෙනම් ඒ පදයක් එකතු වෙන්න ඕන එහෙනම් මෙතන සමස්ත පද කීයක් තියෙනවද එන් දන් එකක් තියෙන හරිද එහෙනම් පද ගානත් හොයාගත්තා පද ගාන එන් දන් එකයි ෆස්ට් ටර්ම් එක එන් දන් එකයි ලාස්ට් ටර්ම් එක දෙකක් එන් දන් එකයි එස්එන් සමාන එන් බෙදීම දෙක වතාවක් ඒ දනිල් සූත්‍රයට දාලා මොනව සුරු කරලා අවසානයේ උත්තරය ගන්න පුළුවන් භාගයේ වතාවක් 3ක් එන් වර්ගයේ දන 5ක් එන් දන 2යි කියලා අයික්ය ඒක තමයි මෙන්න මේ සිග්මා වලින් නිරූපිත අයික්යේ අගය වෙන එකනේ හොයන්නේ කියන්නේ ඒක තියෙනවා e කියන අංශය එක එන්ව අංශය එක වෙන්නේ e කියන අංශය මෙන්න මෙයා තමයි නිවැරදි උත්තරේ හරි අපි යමු ඊළඟ ගානට හරි ලම මේ ගානේ ඔය ඇරිත්මැටික් ප්‍රෝග්‍රෙෂන්ස් වලට අදාළ ගණන් සෙට් එක ඉවර වෙනවා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු ජියෝමැට්‍රික් ප්‍රෝග්‍රෙෂන්ස් වලට අදාළ සිද්ධාන්ත සහ ඒවැ ගැටළු සම්බන්ධයෙන්